ආයු බොහෝ වේවා කියා ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අදත් පාසටහන් අප දැනුමත් රැගෙන ඔයාල හමුවට ආවා. ලෝකයේ ස්වභාවික ආශ්චර්ය පිහිටීම්. අපි ජීවත් වෙන ලෝකය ගෝලාකාරයි වගේම පුදුමාකාරයි කියලා කවුරු හරි කියලා තියෙනවා. කවුරු කිව්වත් මේ කතාව ඇත්ත. ලෝකේ පුදුමාකාරයි. මේ ගෝලාකාර ලෝකයේ පුදුමාකාර තැන් අනන්තවත් තිබෙනවා. වර්ග කිලෝමීටර 65610ක් තරම් කුඩා අපේ රටේ තියෙන තැන් ටික අඩුවක් නැර දැක බලා ගන්න වෙලාවක් නැති අපට මේ ජීවිත කාලයට තියා සංසාරී දීවත් මේ ලෝකයේ තියෙන අරුම පුදුම තැන් දැක බලා ගන්න නම් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ ඇයි කියනවනම් ලෝකය ඉතා විශාලයි. ලෝකයේ ප්‍රමාණය විතරක් වර්ග කිලෝමීටර් මිලියන 510.1ක් වන නිසා කොහොම වුණත් අන්තර්ජාලයේ පිහිටින් අපට මේ අතරින් ස්වල්පයක් හරි දැක බලා ගන්න හැකියාව ලැබෙනවා. අන්තර්ජාල පහසුකම් තිබුණත් බොහෝ දෙනෙක් මේවා සොයා බලන්නට උත්සාහයක් ගන්නෙ නම් නැහැ. මේ හැම දෙනාම ගැන හිතලා තමයි අපි මේ වීඩියෝව ඔයාලට ගෙනෙන්න හිතුවේ. ඔයාලා අහලා තියෙනවද කැනඩාවේ පැල්ලම් වැටුණු විල? කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා කියන ප්‍රාන්තයේ සිමිල් කමින් කියන නිම්නයේ තමයි මේ පැල්ලම් වැටුණු විල පිහිටලා තියෙන්නේ. මේ පළාතේ ජීවත් වෙන සුවදේශීය ජන කොට්ටාසයක් වන ඔකනගන් හිවත් සිල්ක් ජනතාව අනාදිමත් කාලයක සිට මේ විල දේවත්වේලා වැදුම් පිදුම් කරනවා. මේ විලේ බොහෝ ලවණ වර්ග ඉතා විශාල ප්‍රමාණයන්ගෙන් තැන්පත්ව තිබෙනවා. මේවා අතර මැග්නීසියම් සල්ෆේට්, කැල්සියම් සහ සෝඩියම් සල්ෆේට් වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. ඊට අමතරව රිදී සහ ටයිටේනියම්ද සැලකිය යුතු ප්‍රමාණයකින් මෙහි තැන්පත්ව තිබෙනවා. ගිම්හන කාලයේදී මේ විලේ ඇති ජලය බොහෝ ප්‍රමාණයක් වාෂ්ප වී යනවා. මෙසේ වාෂ්ප වූවාට පසු මෙහි තැන්පත්ව ඇති ලවණ නිදි විවිධ වර්ණයන්ගෙන් මතුවී පෙනෙන්නට පටන් ගන්නවා. ඒවා පෙනෙන්නේ විල මත ඇති වුණු ලප ආකාරයෙන්. හොඳින් වියලී ගිය පසු ලවණ නිදි අතර එහි මෙහි ඇවිද යන්නට උනත් හැකියාව තිබෙනවා. කෙසේ නමුත් කැනේඩියානු රජය අවවාද කරන්නේ ගෝත්‍රික ජනතාව වෙසෙන මේ ප්‍රදේශයේ දුර සිට නරඹනු විනා සමීපයට නොයන ලෙසයි. ඕස්ට්‍රේලියාවේ රෝසපාට විල. සාමාන්‍යයෙන් ජලයට පැහැයක් නැතත් බටහිර ඕස්ට්‍රේලියාවේ විරලෙන් ඔබෙහි පිහිටි විචාලතම කොදෙව්ව වන රිචර්චේවල පිහිටි මේ හිලියර් කියන විලේ ජලය තනිකරම රෝස පාටයි. දිගින් මීටර 600ක් සහ පළලින් මීටර 250ක් පමණ වන මේ විලෙහි ජලෙහි ඇති රෝස පාට කිසිදු හේතුවක් නිසා නම් වෙනස් වන්නේ නැහැ. මේ ජලය නියන්දියක්ගෙන වෙනත් බඳුනකට දැමුවද පැහැය එසේම පවතිනවා. අතීතයේ මේ විල ලුණු නිස්පාදනය සඳහා යොදාගෙන තිබෙනවා. එයට හේතුව මෙය මුහුදේ සිට ඉතාමත් ආසන්නයේ පිහිටා තිබීමයි. වර්තමානයේහි මෙහි එවැනි කාර්යයක් සිදු නොවුවත් මෙම ජලයේ ඇති ලුණු සාන්ද්‍රණය ඉතා අධිකයි. මේ අධික ලුණු සාන්ද්‍රණයට ආකර්ෂණය වී ඇති ඩොනල්ඩියෙල්ලා සිලීනා සහ රෝස වර්ණය සහිත හේලෝ නම් බැක්ටීරියාව අධිකව පවතින නිසා මෙහිවිලේ ජලය රෝස පැහැයෙන් දිස්වනවා කියලා විද්‍යාඥයෝ පවසනවා. මීළඟට යේමනයේ සොකොට්‍රා දූපත. අප්‍රිකානු මහද්වීපයේ යේමනයට අයත් දූපතක් තමයි සොකොට්‍රා කියන්නේ. අදින් වසර බිලියන 6කට පමණ පෙර ආතුව නිර්මාණය වී ඇති මේ දූපත බැලූ බැල්මට විද්‍යා ප්‍රබන්ධ කතාවක් නිරූපණය වන වටපිටාවක් පෙන්නුම් කරනවා.
මේ දූපතේ ජෛව විවිධත්වය අතින් විශ්ම ජනකයි. මෙහි ඇති ශාක ලෝකයේ වෙනත් කිසිදු රටක දකින්නට ලැබෙන්නේ නැහැ. අරාබි මුහුදුකරයේ ජෛව විවිධත්වයේ මාණික්කය යන විරුදාවලිය මෙයට ලැබී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් පිරිසක් මේ දූපතේ ශාක පිළිබඳව පරීක්ෂණයක් සිදු කළා. ඔවුන් සොයාගත්තේ මේ දූපතට පමණක් ආවේනික ශාක වර්ග 700ක් පමණ පවතින බවයි. මේ ශාක අතරින් දූපති බහුලව දක්නට ඇති පුදුමාකාර පිනුමක් ඇති ඉපරණි මකරලේ ශාකය සහ බෝතලයක් හැඩැති බෝතල් ශාකයද විශේෂයෙන් සඳහන් කළ යුතු වෙනවා. පිලිපීනයේ චොක්ලට් කඳු. පිලිපීනයේ බොහෝ දූපතේ පිහිටි පුදුමාකාර කඳු වර්ගයක් ගැන තමයි අපි මේ ඔයාලට කියන්න යන්නේ. වර්ග කිලෝමීටර 50ක පමණ ප්‍රදේශයක් පුරා පොල්කට්ටම් මුනින් අතර නවා ඇති ආකාරයෙන් පොළවෙන් මතුවී ඇති මෙවැනි කඳු 1200කට වඩා පිහිටා තිබෙනවා. මේවා මත කොළ පැහැති තෘණ වර්ගයක් පවතින අතර වියලි කාලයේ මේ තෘණ වියලි දුඹුරු පැහැයට හැරෙන නිසා දුර සිට බලන විට පෙනෙන්නේ චොක්ලට් බෝල ආකාරයෙන්. චොක්ලට් කඳු කියන නම මේවාට භාවිත වන්නේ ඒ නිසයි. මේවා නරඹන්නට සංචාරකයන් විශාල සංඛ්‍යාවක් ඇදීන අතර මෙය යුනෙස්කෝ ලෝක උරුමයක් බවටද පත්ව තිබෙනවා. භූවිද්‍යාඥයින් පවසන්නේ මෙම චොක්ලට් කඳු වලට එම හැඩය ලැබී ඇත්තේ පොළොවෙන් මතුපිටට නෙරා හුණුගල් විශේෂයකට අවුරුදු 100,000 ගණනක් වර්ෂාව ඇදහැලීම නිසා ඛාදනය වීමෙන් බවයි. චීනයේ ඇති ටියන්සි කඳු. ඔබ ඇවටර් චිත්‍රපටිය නරඹා ඇති. ඔබේ මතකයට එනවද එහි ඇති පාවෙන කඳු? ඉතින් යාළුවනේ, මෙහි පුංචි රසවත් කතාවක් තියෙනවා. ඇවටර් චිත්‍රපටය සඳහා එවැනි අපූරු ආකාරයේ කඳු ඇතුළත් කරන්නට අධ්‍යක්ෂකවරයාට අදහසක් පහළ වී ඇත්තේ චීනයේ හුනාන් පළාතේ පිහිටි ටියන්සි කඳු දැකීමෙන් පසුයි. ටියන්සි කියන නමේ තේරුම දෙව්ලොව පුත්‍රයා කියන අරුතයි. මේ ටියන්සි කඳු සම්පූර්ණයෙන්ම හුණුගල් වලින් නිර්මාණය වී ඇති බව භූවිද්‍යාඥයන්ගේ මතයයි. පොළොවෙන් ඉතා ඉහළට සීන්ව එසවි ඇති මෙම කඳු මුදුන්වල ගස් වැවි තිබෙනවා. මෙම කඳු මිහිදුමෙන් වැසී පවතිනවා. එය ඔබේ නිතට දිස්වන්නේ වලාකුළුවල පාවෙන කඳු වගේ. ඈත සිට ඔබ බැලුවොතින් ඔබට කඳු මුදුන් පමණයි පෙනෙන්නේ. හරිම අපූරුයි, මනස්කාන්ත දර්ශනයක් එය. ඉතින් ඇවට චිත්‍රපටය එම දර්ශන ඔවුන් එලෙසම ඇතුළත් කරලා තියෙනවා. චීන රජය විසින් මෙම කඳු මිනිසුන්ට දැකගන්නට පහසු වෙන්න කේබල් කාර් සේවාවක්ද පවත්වගෙන යනවා. ඔබ අසා තිබෙනවාද තවත් අපූරු දූපතක්? එනම් ජපානයේ බලල් දූපත. සුනකයන්ට නම් තහනම් කලාපයක් එය. මෙම දූපතේ බලල් හැඩියට නිර්මාණය කළ නිවාඩු නිකේතනයකුත් තියෙනවා. මේ රසවත් කතාවක් තිබෙනවා. ඒ කතාව තමයි මේ දූපතට නම හැදුණ එක ගැන. ජපානයේ තචිරෝජිමා කියන වෙරළේ සිට කිටි කාලයකින් බෝට්ටුවකින් ළඟා විය හැකි මෙම දූපතේ අධික ලෙස බලනුන් දක්නට ලැබෙනවා. ඉතින් මේ හේතුවෙන් බලල් දූපත යන නම පට බැඳුන කියලා තමා පවසන්නේ. මේ දූපතේ අතීතයේ සේද නිස්පාදනය කර ඇති අතර සේද පණුවන්ගේ ස්වාභාවික සතුරන් අතර ප්‍රධානතම හතුරාවන්නේ මීයා. මෙම මී තර්ජනයට විකල්පයක් වශයෙන් මීයගේ සතුරාවන බලලා වැඩි වශයෙන් මෙම දූපතට ගෙනවිත්
තියෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් සෑම ධීවරයෙක්ම මසුන් අල්ලන්නට වූයේ මිම දූපත අතරින්. අවසානයේ සිදුවයේ බලලුම් වෙනුවෙන් දේවාලයක්ද ඉදිකිරීමයි. මෙම දූපතේ බලලුන්ගේ හැඩයට සදන ලද සංචාරක නිකේතනද පවතිනවා. නමුත් කිසිම හේතුවක් මත හෝ මෙම දූපතට සුනකයන් නම් ගෙන ඒම සම්පූර්ණයෙන් තහනම්. චීනයේ තවත් ලස්සන කඳු පන්තියක් වන දේදුණු කඳු. දේදුණු කඳු ගැන කියන්න නම් ඔයාලට මට චිත්‍ර කලාවක් ගැන මතක් කරන්න සිද්ධ වෙනවා. ඔබ චිත්‍ර කලාව ප්‍රගුණ කළ කෙනෙක් නම් ඇබ්ස්ට්‍රැක් හෙවත් සිංහල බසින් අමූර්ත කියන චිත්‍ර කලාව ගැන අසා ඇති. මෙහිදී සිදුවන්නේ වර්ණ ගණනාවක් විවිධ හැඩතලවලින් නිර්මාණය කිරීමයි. එයට යම් අදහසක් ඉදිරිපත් කිරීම. මේ චිත්‍ර ශිල්පියෙකු අතින් නිර්මාණය වුවද ස්වභාව ධර්මයේ ආශ්චර්ය පෙන්වමින් ස්වභාවිකම නිර්මාණය වුණ අමූර්ත චිත්‍රයක් චීනයේ ෂැන්හි ජාතික විද්‍යා උද්‍යානයෙන් හමු වෙනවා. සුළඟ සහ වර්ෂාව නිසා මෙම කඳු කාදනීය වී විවිධ හැඩතලද නිර්මාණය වී තිබෙනවා. ඇමරිකාවේ පීෂාව නිම්නය. පීෂාව නිම්නය දෙස බැලූ විට අපට පෙනුනියේ අඟහරු ග්‍රහයාගේ මතුපිටමින් රක්ත පැහැයකි. අපි මේ කියන්න යන්නේ ගොබ්ලින් වැලි ස්ටේට් පාක් කියන උද්‍යානය ගැන තමයි. මේ බොහොමයක් බැලූ බැල්මට පෙනෙන්නේ වාමනයන් පිසාචයන් ලෙසයි. ඒ නිසා තමයි මෙය ගොබ්ලින් කියන නමින් හඳුන්වනු ලබන්නේ. නවසීලාන්තයේ රෑබදුළු ගුහා. ඔබ රෑබදුළ කියන දලම්බු වර්ගය දැක තිබෙනවාට සැකයක් නැහැ. රෑබදුල්ලා කියන්නේ සිරුරින් ආලෝකයක් නිකුත් කරන දලඹු වර්ගයකටයි. මෙම දලඹුවා ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන්නේ ග්ලෝවෝම් කියලා. එම නම තමා මෙම ගුහාවලට යොදා තිබෙන්නේ. මේ ගුහාව තුලින් නැවිද යද්දී මන්දාකිණියක් මැදින් නැවිද යන්නාසේ හැඟීමක් ඇති කරවන අපූර්ව ආලෝකයක් දක්නට ලැබෙනවා. ග්ලෝවෝම් යනුවෙන් සඳහන් වුවත් සැබවින්ම මෙහි ආලෝකය නිකුත් කරන්නේ දලඹුවන් විශේෂයක් නොව එක්තරා කෘමි සතුන් විශේෂයකි. මොවුන් දක්නට ලැබෙන්නේ නවසීලන්තයෙන්ම පමණයි. නවසීලන්තයේ සුවදේශික ජනතාවක් වන උමරි ගෝත්‍රිකයන් සියවස් ගණනාවක සිට මෙම ගුහාව පිළිබඳව දැන සිටියා. නමුත් ඉංග්‍රීසි ජාතිකයන් මේවා සොයාගත්තේ 1884 දීය. භූවිද්‍යාඥයින් පවසන පරිදි මේ ගුහා සංකීර්ණ වසර මිලියන 30ක් පමණ පැරණිය. ඉතින් අප පාසටහන් තුලින් ලෝකයේ විස්මිත තැන් කිහිපයක් පමණයි අද ගෙනාවේ. ඉතින් යාළුවනි, තවත් දවසක මෙවන් ලස්සන වීඩියෝ එකකින් දැනුමත් අරන් පාසටහන් අපි හමුවෙමු. එතෙක් ඔබට සතුට පිරි ජීවිතයක් පතමු. ආයුබෝවන්.